සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:30 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණුහේන්ද්‍ර මම දිනෝෂි දීරසිංහ අද ප්‍රථම නවදහනය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සල වෙත තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සිට ජනපති සජිත් සමග ඉදිරි වසර 5ෙත් තමගේ අග්‍රාමාත්‍ය දුරේ යටතේ සංවර්ධනය සිදුවන බව අගමැති පවසයි කර්මාන්තපුර 5ක් ඇතිකර ගමේ විරකියාවට තිත තබන බවට සජිත්ගෙන් ප්‍රකාශයක් ගෑස් සංගවා තබන හා වැඩි මිලට අලවි කරන අයට වැඩ බර දී වසර 96කට පසු දෙසැම්බරේදී බ්‍රිතාන්‍ය මහමැතිවරණයක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති දුරේට පත් වූ පසු රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ඔහු සමග එක්ව අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ පස් අවුරුදු සැලැස්මේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ දැනුවත් කිරීමද මෙහිදී සිදු වුණා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් විද්වතුන් ආර්ථික විශේෂඥයනතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විශාල සංවර්ධනයක් අපි මේ අවුරුදු 5 ඇති කරලා තියෙනවා. එහෙනම් මේ සංවර්ධනයෙන් පදනම් කරගෙන අපිට අනාගතයේ විශාල පිම්මක් ගන්නට පුළුවන්. ස්වාධීන පොලිසියක්, නීතිය ආධිපත්‍ය ඒකම මාධ්‍ය නිදහස තොරතුරු දැන ගැනීම මේ සියල්ලම අපි ඔබට ලබලා දීලා තියෙනවා. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 93,736ක් අපි ඇති කරලා තියෙනවා. ප්‍රදානය කළ නිවාස ණය ප්‍රමාණය 386,000යි. විශේෂයෙන්ම ළඟම පාසල් හොඳම පාසල් වැඩසටහන ආවරණය කළ පාසල් 9,063යි. සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ යටතේ ප්‍රතිලාභීන් ශිෂ්‍ය සංඛ්‍යාව 75,850යි. නොමිලේ පූර්ව රෝහල් රැකවරණ ගිලන් රථ අපේ සුවසැරිය යටතේ 2019 වර්ෂයේ 274,544යි. ගිලන් රථ 297යි. තාමත් අහන මොකද්ද මේ ආණ්ඩුව මේ අවුරුදු පහේ කරේ කියලා. Honorable Prime Minister, do you have a plan in the new government for a speed economic growth? Because now in the region, Bangladesh is growing very fast in an unbelievable manner. Even what on Afghanistan is also picking up. And Vietnam has come to a considerable level. What is your new plan to speed up the economy after this election? We had a problem of a big debt. To stabilize the economy and to get confidence, we were in a position, as we got in, we couldn't even borrow, do foreign borrowings to pay off the foreign loans. It's different. We stabilized in 2018, again in 2020, everyone expects us to perform the same way. Revenue has gone up, you must have the necessary investments. So we are on the verge of a takeoff and we are in a region that is growing fast. We are ready for it now. අදවැත්තුමා මම සඳුන් නරෝෂ සිටිසන් උබ්බඩවීන් ලබන අවසරයේ සිට මේ ආර්ථිකයේ වෙනස්කම් සිදු කරන්නේ ඔබතුමාගේ අග්‍රාමාත්‍ය ධුර යටතේම. ඔව්. ඔබතුමාගේ නායකත්වය යටතේම. අගමැති ඇති ජනාධිපති සජිත් ප්‍රේමදාස. පලාලේ එයාපෝට් එකේ ඒ හදිසි වන කාමයෙන් වැඩ පටන් ගත්තත් නෑ, කාමයෙන් ෆ්ලයිට් එක ෂෙඩියුල් කරලත් නෑ. ඒක මේක ප්‍රමාද වෙන හේතුව මොකද? යාපනයේ විශාල ඉල්ලීමක් තිබුණා මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අපිට විඝාත ක්‍රියාත්මක කරන්න මේක පුළුවන් ඇත්ත වශයෙන්ම අනුමේ විසේ ඒ 320 යානයකට මතක් ගන්න ඕමනයි කියලා. ඒත් දැන් ඒකියාත් ගුවන් යානයකින් එන්න පුළුවන් නිසා ඉඩ දුන්නා. නැත්තම් මේක ඇති කරන්න මේ මත්තල වාගේ මුදල් වියදම් කරලා මේක මෙතනින් පෙන්නන්නේ අලුතෙන් ගුවන් තොටුපළ පට ගන්න ප්‍රමාණිකූලව ගන්න ඕනේ. මත්තල හදලා තාම ඉන්නේ මොනරු. මේක හදලා දැන් නොවැම්බර් මාසේ ඉඳන් ගුවන් සේවාව ආරම්භ කරනවා. එන අවුරුද්දේ මත්තල ක්‍රියාත්මක කරන්න දැන් වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. අගමැතිතුමනි, ඇනවුස්මන්ට් එකක් කරා ඇමරිකාවත් සමග MCC ජූසුමට කැබිනට් එකේ අනුමැතිය ලැබුණා කියලා. ඒක තාත්ත්‍ය කොහොමද? ඒක ඡන්දෙට ඉස්සෙල්ලා අත්සන් කරයිද නැත්නම් ඊට පස්සේ? ඔව්, අපි ඒක ඉස්සෙල්ලා අත්සන් කරනවා. අපි ඩොලර් මිලියන 400 ගණනක් මේවා මම් වෙනවා. ජ
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ආරම්භ වෙනවා. තැපැල් ඡන්ද විමසීම සාධාරණව හා සාමකාමීව පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති රජයේ නිලධාරීන් සඳහා අවශ්‍ය පහසුකම් මේ වන විටත් සලසා ඇති බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් කියා සිටින්නේ. දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද කටයුතු අපි ආරම්භ කරන හෙටයිනිද්දයි මධ්‍යස්ථාන 367ක තැපැල් ඡන්ද සලකුණු කිරීම කටයුතු සිදු වෙනවා. මේවා අධීක්ෂණය කිරීම සඳහා සහකාර තේරීම්භාර නිලධාරීන් 63 දෙනෙක් පත් කරලා තිබෙනවා. රජ්ජේරිය සහ පොලිසිය නිලධාරීන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම 4 වෙනිදා සහ 5 වෙනිදා කියන දින දෙක තුල සිදු වෙනවා. යම් විදිහකින් මේ තැපැල් ඡන්ද ඔය කියන දවස්වල දමන්න නොහැකි වුණු අයට 7 වෙනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙනම මධ්‍යස්ථානයක් යොත් වෙනවා. ඒතකොට එතනදී අවස්ථාවත් ප්‍රයෝගික කරගන්න පුළුවන්. මේ තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ස්ථානවලට අවශ්‍ය තරම් ආරක්ෂාව සලසා ඇති බවයි පොලිසිය පවසන්නේ. තැපැල් ඡන්දය භාවිත කිරීම සිදුවන නිසා ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපි පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ක්‍රියා කර තිබෙනවා. එතසා අනිද්දා දින දෙකේදී පොලිස් ජංගම සංචාර මගින්, පොලිස් චතුරපැදි සංචාර මගින් වගේම පාමුර සංචාර මගින් ඒ පොලිස් ස්තම්භවල තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආවරණය කරමින් අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ක්‍රියා කරනවා. තැපැල් ඡන්දය භාවිත කරන මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක් ඇතුළත ජනාධිපතිවරණයට අදාළව ප්‍රචාරක කටයුතු සිදු කිරීම, ඒ වගේම නොයෙකුත් අත්පත්‍රිකා, පත්‍රිකා, පෝස්ටර් ආදී බෙදීම ප්‍රදර්ශනය කිරීම, ඒ වගේම එක් රැස් සිටින් ඡන්දය ප්‍රවර්ධනය කිරීම මේ සියල්ල සහනම් වෙනවා. එම ප්‍රදේශ තුල එවැනි ක්‍රියාවල නිරත වන තැනැත්තන්ට එරෙහිව උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ප්‍රතිවර්ණ කොමිෂන් සභාව විසිනුත් පැනුම් දීලා තියෙනවා. ඒ වගේම ඒ තැනැත්තන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ව අධිකරණ කිරීමටත් කටයුතු කරන්න උපදෙස් ලබා දීලා තිබෙනවා සෑම පොලිසියකටම. මේ අතර සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිදු ආරක්ෂක හමුදා සාමාජිකයෙකුට, පොලිස් නිලධාරියෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම හැර කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නැති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. සක්‍රීය සේවයේ නිරතව සිටිනහු විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන්ට නිල ඇඳුමින් සැරසී ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන ප්‍රචාරක කටයුතුවල නිරත වීමද තහනම්. මෙම නීතිය පොලිස් නිලධාරීන්ටද බලපාන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. නිලධාරීන් දේශපාලන පක්ෂ ප්‍රවර්තනය කිරීමට කටයුතු කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් වනවා. නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් සඳහා ත්‍රිවිධ හමුදාවේ මෙන්ම පොලිසිය නිලධාරීන් අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ගමේ තරුණ තරුණියන්ගේ විරකියාව අවසන් කිරීමට කර්මාන්තපුර පහක් ඇතිකරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය බදු සහන ලබා දෙන බවද වවුනියාවේ පැවති ජන හමුවකට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පැවති මෙම ජනහමුවට විශාල පිරිසක් එක්ව සිටියා. මහජන නියෝජිතින් ඇතුළු විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතින් මෙහිදී අදහස් දැක්වුවා. සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු දෙනා නියෝජනය කරන ප්‍රදේශයක් ලෙසයි මෙය සැලකෙන්නේ. ඔබතුමාගේ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ හතරක් තිබෙනවා. එළගෙම පළාත් පාලන කොට්ටාස පහක් තිබෙනවා. අපි පළාත් පාලන කොට්ටාස මට්ටමින් අනිවාර්යෙන්ම කර්මාන්ත පුරවරවල් පහක් ආරම්භ කරලා මේ කොට්ටාස පහේම කර්මාන්ත ශාලා නිර්මාණය කරලා ඍජු විදේශීය ආයෝජන මේ වවුනියාව කොට්ටාසට රැගෙන ඇවිල්ලා ඒ නිර්මාණය වෙන කර්මාන්ත පුරවරල් පහෙන් මේ බල ප්‍රදේශයේ යවුන යවුනියන්ගේ රැකියා ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම විසඳුම ලබා ගන්නවා කියන එක මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මගේ පියාණන් තමයි මේ රටේ කර්මාන්ත විප්ලවය හරහා ඇඟලුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කළේ. ඒ නිසා වියට්නාමයට යන කර්මාන්ත ශාලා, කැම්බෝඩියාවට යන කර්මාන්ත ශාලා, බංග්ලාදේශයට යන කර්මාන්ත ශාලා, ඉන්දියාවට යන කර්මාන්ත ශාලා ඒ සියල්ලක්ම අපේ බදු ප්‍රතිපත්තිය හරහා සහන ලබා දීලා, සහයෝගය ලබා දීලා, ශක්තිය ලබා දීලා ඒ සියලුම කර්මාන්ත ශාලා අපේ මාතෘභූමියේ හැම කොට්ටාසයකම නිර්මාණය කරලා මේ රටේ තරුණ විරකියා ප්‍රශ්නයට
තීවසර විසඳුම අපි ලබා දෙනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැරවීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජයරාවේ, අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ. ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසූරේ, ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ මනකලපුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. විශාල පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියා. ග්‍රාමීය වේවා නගරබද වේවා, තරුණ තරුණියන්ට කෙටි කාලයක් ඇතුළත පුහුණුවක් ලබා දීලා හොඳ ආදායමක් ලබන්නට ඔවුන් යොමු කරන්න පුළුවන් කියන කාරණය. අපි විශාල ආයෝජනයක් කරනවා මේ පළාතේ ඉන්න බුද්ධිමත් තරුණ තරුණියන්ට මේ අයට ඉදිරියේදී රැකියාවන් ලබා ගැනීමට පුළුවන් වෙන ගුණාත්මක අධ්‍යාපනයක් අපි ලබා දෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට පානීය ජල ව්‍යාපෘති සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීම, අධ්‍යාපනය දියුණු කිරීම ප්‍රතිපත්ති විශේෂයෙන්ම අපි අපේ සැලැස්මේ ඉදිරිපත් කරලා තිබෙනවා. ගොවි ජනතාවට වගා කටයුතු පහසුවෙන් සිදු කිරීම සඳහා සියලු භෝගවල බීජ රට තුළ නිෂ්පාදනය කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කදරුවෙල නගරයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. හෙට පිණිසයි අප සිතුවේ, ඔබ පිණිසයි මේ පැතුවේ. සිහින අපගේ හෙට දින සමග, හෙට දින සමග සිහින අපගේ එක් වෙමු අපි සම එකසේ. ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් කදුරුවෙල නගරයේදී පැවැත්වුණා. මහජන නියෝජිතින් කීප දෙනෙකු ජනහමුව ඇමතුවා. වැඩදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ රට තුල සිදුවන අනවශ්‍ය වේදම් සියල්ල නතර කරන බවයි. මීට අවුරුදු දහස් ගණනකට කලින් මීමැස්සා මීවදේ බැඳපු විදිහටම තමයි අදත් බඳින්නේ. තව අවුරුදු 100ක් ගියා මීවදේ ওই විදිහටම. මේ පාලකියොත් එහෙමයි. අවුරුදු 71ක් මේ රට පාලනය කරන්නේ. තව 50ක් පාලනය කරත් එම කවුරුත් හිතනද වෙනස් වෙයි කියලා. වෙනස් වෙන්නේ. එහෙනම් දැන් වෙනස් වෙන්න ඕන කවුද? ජනතාව. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය. තවදුරටත් මොනතරම් ප්‍රමාණකින් මේ පක්ෂය ගැන විශ්වාස කරත් ඒ පාලකයා වෙනස් වෙන්නේ නැහැ. එක්සත් ජාතික පාක්ෂිකය මොනතරම් තව බලාපොරොත්තු තියාගෙන හිටියත් ඒ පාලකයා වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි ආරාධනා කරනවා දැන් ඔබ වෙනස් වෙන්න. ඇයි වෙනස් වෙන්න ඕන කමති මේ? මේ රට ගොඩනගන්න අවශ්‍ය වෙන පාලනයක් අපි හදාගන්න ඕනේ. අපි කියනවා අපිට දෙන්න මේ රටේ බලය. සාහතික වශයෙන් මේ රට අපි ගොඩනගනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු පාර්ශවයක් සමග කොන්දේසිවලට එළඹ නැති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙහිදී රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාද අදහස් පළ කළා. දැන් කවුරුත් දන්නවා සජිත් ප්‍රේමදාස මහතුමා කිසිම ආකාරයේ ගිවිසුමකට කොන්දේසියකට කිසි කෙනෙක් එක යටත් වෙන්නේ නැහැ. අපේක්ෂකත්වයේ ගන්නකොට එතුමා ගිවිසුම් වලට කොන්දේසියට යටත් වෙන්නේ නැහැ. මේ මැතිවරණ ව්‍යාපාරය තුලත් ගිවිසුම් වලට කොන්දේසියට යටත් වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතුමාගේ අදහස් පිළිබඳව එකඟතාවයක් ඇති වෙනවා නම් ඒ විශ්වාසය මත පදනම් වෙලා දේශපාලනය කරන එක තමයි සජිත් ප්‍රේමදාස මහතුමාගේ දේශපාලන ක්‍රමය. එනිසා දැන් කාටත් පැහැදිලි එහෙම ගිවිසුමක් පිළිබඳ කතාවක් ඉදිරිපත් කිරීමෙන් මේ මැතිවරණේ ගැම්මක් ගන්න බෑ. අපේ ආණ්ඩුව ඇවිල්ලා අපි සමෘද්ධිය දෙගුණයක් කළා. හිටපු මිනිස්සුන්ට දුන්නේ ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් කියලා අපි දන්නවා. ඒකට කමන්නේ දුප්පත් නම් දුප්පත් එකට පාටක් නැහැ. නමුත් අලුත් අයට ඒක දෙන්න බැරි වුණා. අපි මේ විෂමතාවය අපි ජනවාරි මාසේ පටන් ගත්ත අපේ රජය අතර ගත පස්සේ වෙනස් කළා. ඒ අය හුඟක්ම කතා කළේ විශාල යටිතල පහසුකම් ගැන කතා කළේ. ගුවන්තොටුපළවල්, වරායවල්, අධිවේගී මාර්ග. අපි කතා කළේ ගමේ යටිතල පහසුකම් ගැන. අපි ගම් පෙරළියේ වැඩ පිළිවෙල කළා. වැව් 2000කට වැඩි ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා රට හරහාම. විශේෂයෙන්ම පාස අලුත් වැඩියා කරලා තියෙනවා. මේ සියල්ලක්ම අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රජය අතර ගත්ත මේ මාස ගණනාවේ. වතුකරයේ ජනතාවගේ සියලු ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට අනිවාර්යෙන්ම ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. විශේෂම වතුකරේ සහ අනිකුත් දමන ජනතාව මෝඩ නැහැ. එයාලා දන්නවා පහුගිය දවස්වල මේ රටේ ජාතිවාදය ඇති කරේ කවුද? තමන් තමන්ගේ පටු දේශපාලන වාසියට සමහර දේශපාලන නායකයෝ ඇති කරපුවක තමයි මේ රටේ මේ ජාතිවාදයට ඇතිවලා තියෙන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂයට මේ රටේ සුළු ජනතාවකින් කන්ද උඩරට වතුකර ජනතාව ලක්ෂ 15ක් ඉන්නවා. මම වගකීමෙන් කියනවා මේ ලක්ෂ 15 ඡන්දෙන් එක ඡන්දයක්වත් එයාට මෙයාට යන්නේ සියලුමක වැටෙන සජිත් ප්‍රේමදාස මහත්තයාට අංශයටත් කියන වගකීමෙන් කියලා. කැලගුණ සලකන ජනතාව කෙටියට රණසිංහ ප්‍රේමදාස ජනාධිපති උනන් පස්සේ තමයි අපිට ඡන්ද අයිති කියලා වුණේ. ජාත්‍යන්තර පක්ෂයක් නිසා අපි සියලු දරා මාධ්‍යකට බැඳලා ඉන්නවා. ජනාධිපතිවරණයේදී රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතී විය යුතුයයි ප්‍රකාශ කරන ඇතමුන් පෞද්ගලික මාධ්‍යවල පක්ෂග්‍රාහීත්වය පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂගේ හොරණෑවන් බවට පත් වී තිබෙනවා අද ප්‍රධාන මාධ්‍ය දෙකක්. එය කිසිම නීතියක් නොසලකා කටයුතු කරන්නේ ජාතීන් අතර වෛරය පතුරවමින්, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට මිත්‍යාවන් වපුරවමින් කටයුතු කරන්නේ. එයාගේ මාධ්‍ය භාවිතය එහෙම. ඒ වෙනුවට අද බලපෑම එල්ල වෙලා තින්නේ අපිට පේනවා රාජ්‍ය මාධ්‍ය වලට. රාජ්‍ය මාධ්‍ය වලට කියනවා සාධාරණව කටයුතු කරන්න. මේක තමයි තියෙන ප්‍රශ්නේ. රාජ්‍ය මාධ්‍ය ආයතන 50ට 50ක් ඉන්න ඕනේ. හැබැයි ගෝඨාභයගේ මාධ්‍ය 100ට 100ක් රෙදි ගලවගෙන ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කටයුතු කරන්නේ. කොයිද සාධාරණත්වය? මේක තමයි ඉදිරියේදී ඇතිවෙන මාධ්‍ය සංස්කෘතිය. ගෝඨාභයගේ හොරණෑවන් බවට සියලු මාධ්‍ය තමන්ගේ ග්‍රහණයට ගන්නවා. පහුගිය දශකයේ කරපු විදියට ආයි නීති නැහැ. ජෙනරාල් වයිස් සේනානායක මහතා ජනාධිපතිවරණයට පෙර මැතිවරණ සටනින් ඉල්ලා අස්වන බවට හා වෙනත් පක්ෂයකට සහාය දක්වන බවට පැතිරියන ආරංචිවල කිසිදු සත්‍යතාවයක් නැති බව ජාතික ජනතා පක්ෂයේ මහලේකම් ශ්‍රීනත් පෙරේරා මහතා පවසනවා. කිසිම විටක ඡන්දයට ඉස්සෙල්ලා ඉල්ලාස් වෙන්නෙත් නැහැ, වෙන කාටවත් සහයෝගය දෙන්නෙත් නැහැ, ඡන්දෙන් පස්සේ වෙන කාත් එක්කවත් සම්බන්ධගත වෙන්නෙත් නැහැ. දෙවෙනි කාරණාව තමයි මම එක්සත් ජාතික පක්ෂයේ බලල් අතක්ය කියන කාරණාව. මීට අවුරුදු එකහමාරකට කලින් මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයෙන් ඉල්ලාස් වුණා. කිසි විටකත් නැවතත් අත්වැල් බැඳ ගැනීමේ කිසිම බලාපොරොත්තුවක් මට නැහැ. අපිට කාගේවත් ඡන්ද කඩන්න ඕනෙත් නැහැ, කාටවත් ඡන්ද එකතු කරන්න ඕනෙත් නැහැ. අන්තර් මෝසම් කාලයේදී සාමාන්‍ය වැසි ලැබුණද වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් මේ දිනවල පවත්නා වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට සිට අපේක්ෂා කෙරෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂික අනුෂා වර්ණසූරිය මහත්මිය මේ බව සඳහන් කළා. අමාත්‍ය රංජිත් බන්තු බණ්ඩාර මහතාද මෙහිදී අදහස් ප්‍රකාශ කළා. දිවයිනට ආසන්නෙත් ගිනිකොට පැත්තේ කැළඹිලි සහගත තත්ත්වයක් වර්ධනය වුණා වායුගෝලෙ. මේ තත්ත්වය දිවයින දකුණේ හරහා දැන් අරාබි මුහුදේසර ගමන් කරලා තියෙන්නේ. ඒකේ බලපෑම ලංකාවට ක්‍රමක්‍රමෙන් අඩු වෙලා යනවා. ඒ නිසා අදින් පස්සේ ඒකේ බලපෑමක් නැහැ. සාමාන්‍යයෙන් කිරිනොච්චිය, යාපනේ, මන්නාරම, අනුරාධපුරය, පුත්තලම වගේ පැතිවලට මිලිමීටර් 100ට වඩා වැසි අද රාත්‍රියේ ඇතිවීමේ හැකියාව තියෙනවා. නොවැම්බර් මාසයේ අග වෙනකන් සාමාන්‍යයෙන් අපේ අන්තර් මෝසම් කාලය තියෙනවා. ඒ වගේම දෙසැම්බර්ුත් මුල සුමානේ සාමාන්‍ය ගිගුරු සහිත වැසි ඇති වෙන සාමාන්‍ය වකවානුව. තාවකාලිකව කෙටි අඩුවීමක් නොවැම්බර් 4 වෙනිදායින් පස්සේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් නිල්වලාගඟ තවමත් අකුරැස ප්‍රදේශයෙන් ජල ඉහළ යාමක් තමයි වාර්තා වෙන්නේ. නමුත් ආනදුගම කියන ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ යමින් තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන සියලුම වගේ වැව් වාන්දමමින් තියෙනවා. ලුණුගම් මෙහෙර සහ මව්වාර කියන ජලාශ දෙක ඇරුණහම රාජාංගනය, ගම්බේවිල සහ කන්දැල කියන ජලාශ දෙකත්, දැදුරුය, මාගල්ල කියන ජලාශ දෙකත්, තබෝ කියන ජලාශයත් මේ වෙනකොට වාන්දමමින් තියෙනවා. යම් ආපදා තත්ත්වයක් වෙනවා නම් ඒකට මුහුණ දෙන්න සියලු කටයුතු අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන වලින් පියවර ගන්න තියෙනවා. මේ අවුරුද්ද තුළ ඒ තත්ත්වයන් පාලනය කරගන්න අපිට පියවර ගන්න පුළුවන්කම ලැබුණා. දැන් තමයි දිස්ත්‍රික්ක 25 හදිසි ආපදායකක 25 ක්‍රියාත්මක වෙනවා. මේක යටතේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවය මේ සියල්ල සූදානමින් ඉන්නවා. ඒවට මුහුණ දෙන්න නිවාස 1254කට සාමාන්‍ය හානි සිදු වෙලා තියෙනවා. ගෙවල් 20ක් විතර පූර්ණ හානි සිදු වෙලා තියෙනවා. ඒ සම්බන්ධව ආපදා සහන සේවා
අංශයෙන් අවශ්‍ය මූලික ගෙවීම් දැන්ට කරලා තියෙනවා. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දිනේද වසා තබන බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා. දිස්ත්‍රික්කයට නුකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග තිසමහරම ප්‍රදේශයේ සියලු වැව් පිරි ඇති අතර පහත් බිම්වල නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. යෝධකණ්ඩිය ආශ්‍රිත ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ. මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණයේ හේතුවෙන් නිල්වලා ගඟේ අතුගංගාවක් වන කිරමාරෝය පිටාර ගැලීමට පටන්ගෙන තිබෙනවා. ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට වූ අතර ලේනබටුව වැවද පිටාර ගලමිනුයි පවතින්නේ. මාකදුර රන්සෑගොඩ, කඹුරුපිටිය, මාපලාන, අකුරුගොඩ හා ගෝදාව යන ප්‍රදේශවල අතුරු මාර්ග රැසක්ද ජලයෙන් යටවී ඇති බව සහන නිලධාරීන් පවසනවා. පීඩාවටපත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සිදු කෙරෙන බවයි මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා සඳහන් කළේ. ගෑස් සඟවා තබා ගන්නා හා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ගෑස් හිගයක් පවතින බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා. ඒ අනුවයි ගෑස් සඟවා තබා ගන්නා හා වැඩිමිලට අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කළේ. ඒ සඳහා මේ වන විට වැටලීම් නිලධාරීන් විශාල පිරිසක් යොදවා ඇති බව එම අධිකාරිය පවසනවා. එවැනි වැරදි කළ වෙළඳුන් 31 දෙනෙකුට මේ වන විටත් නඩු පවරා තිබෙනවා. LP ගෑස් තොග ලැබෙමින් පවතින අතර ඉදිරි මාස 3 අවශ්‍ය තොග පවත්වාගෙන යා හැකි බව එම සමාගම් සමග පැවති සාකච්ඡාවකදී හෙළි වූ බවද අධිකාරිය සඳහන් කරනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරන ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ සිය පාරිභෝගිකයින්ට අකණ්ඩව ගෑස් සපීමට පියවරගෙන ඇති බවයි. මේ අතර පාරිභෝගිකයන්ගෙන් ලද තොරතුරක් මත කැලණිය ප්‍රදේශයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර අලෙවිසලක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළා. පාරිභෝගිකයන් වෙත ගෑස් සිලින්ඩර අලෙවි කිරීමට වෙළඳ සැල් හිමියා කටයුතු කළ බවයි පාරිභෝගිකයින් පවසන්නේ. ගෑස් සමාගමෙන් සිලින්ඩර මිලදී ගත්තද ඒවා පාරිභෝගිකයින්ට අලෙවි කිරීම වෙළඳ සැල් හිමිකරු ප්‍රතික්ෂේප කර ඇත්තේ භාණ්ඩ තොග වශයෙන් ලබා ගන්නා පිරිසට පමණක් ඒවා අලෙවි කරන බව පවසමින්, කෙසේ වෙතත් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක වූ පාරිභෝගික සේවා අධිකාරී ගම්පහ වැටලීම් අංශය එම වෙළඳ සැල වැටලීමට කටයුතු කළා. භාණ්ඩ ළඟ තබාගෙන ඒවා විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ මෙම සැකකරු මහර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ලංකා විදුලිපළ මණ්ඩලය අභිමානවත් 50 වසරක් සමරනවා. ඒ ගැන තබන සටහනක් දැන් රටම එළිය කළ 50 වසරක්. ශ්‍රී ලාංකේය අපගේ ජීවිත හා බැඳී පවතින ආයතන ගත් විට ලංකා විදුලි බල මණ්ඩලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ලංකා විදුලි බල මණ්ඩලය දිවයින පුරා බලාගාර 258ක් මගින් උත්පාදනය කරන විදුලිය දිවයින පුරා විහිදුණු කිලෝමීටර 178,000කට අධික විදුලි රැහන් පද්ධතියක් ඔස්සේ මිලියන 6.3කට වැඩි පාරිභෝගික පිරිසක් වෙත ළඟා කරයි. ශ්‍රී ලාංකිකයන්ගේ විදුලි බල අවශ්‍යතාව 100%ක් සපුරාලමින් ලංකා විදුලි බල මණ්ඩලය සිය 50 වන සංවත්සරය අභිමානයෙන් සමරයි. රටම එළිය කළ 50 වසරක්. ITN සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk